2021 විසයි විස ලෝක කුසලානය අවසන් වන්නේ නවසීලන්තයට තවත් සීමිත බඳුවාර ලෝක කුසලානයක අනුශූරතාවය ලබා දෙමින් ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයන් බහුතරය බලාපොරොත්තු වුණේ නවසීලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කරවි යන ප්‍රාර්ථනය. නමුත් එය සිදුවන්නේ නැහැ. ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගාවලිය ආරම්භයේදී ශූරතාවය දිනා ගනිවි යන අනාවැකි වල මුලින් සිටි කණ්ඩායමක් නොවේ. විශේෂම තරගාවලිය ආරම්භ වුණායින් පසුව මැදක් හරියට එන විට බොහෝ දෙනා සිටියේ පකිස්තානයේ හෝ එංගලන්තයේ මෙම තරගාවලියේ ශූරතාවය මෙවර දිනා ගන්නු ඇති බවයි. කෙසේ වෙතත් එක කාණ්ඩයේ අංක දෙකට පත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසානයේදී 2020 ලෝක කුසලානය රැගෙන යන්නට සමත් වෙනවා. ඒ පළමු වතාවට 2020 ලෝක කුසලානයක් ජයග්‍රහණය කරමින් කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තමයි ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම සහ සාර්ථකම කණ්ඩායම විදිහට අපට ගත හැක්කේ. එට හේතුව නම් මොවුන් ලෝක කුසලාන 6ක් ජයග්‍රහණය කර තිබෙනවා. නැත්නම් පන්දුවාර 50 ලෝක කුසලාන 5ක් ජයග්‍රහණය කර තිබෙනවා. 1987, 1999, 2003, 2007, 2015 යන වර්ෂවලදී. ඉන් අනතුරුව 2020 ලෝක කුසලානයේ 2021 දී ජයග්‍රහණය කරමින් ඔවුන් ලෝක කුසලාන 6ක් ජයග්‍රහණය කර තිබෙනවා සීමිත පන්දුවාර. ඊට අමතරව ලෝක මට්ටමේ තවත් තරගාවලියක් තමයි චැම්පියන්ස් කුසලානය. චැම්පියන්ස් කුසලානය දෙවතාවක් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. ඒ 2006 සහ 2009 කියන වර්ෂවලදී. ඒ අනුව අවස්ථා 8කදී ලෝක මට්ටමේ නැත්නම් අපි කියනවා ICC World Title ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම තමයි එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහි වූ සාර්ථකම ක්‍රිකට් කණ්ඩායම බවට පත්වන්නේ. කුමන යුගයන්වලදී වුවත් ඔවුන්ගේ කණ්ඩායම් ප්‍රබල සහ ලෝක කුසලාන තරගාවලි වලදී පෙරලිකාර කණ්ඩායම් බවට පත් වී තිබෙනවා. ඉන් අනිත් අතින් ගත්තහම නවසීලන්ත කණ්ඩායම අවසන් මහා තරගයේ පරාජයට පත් වෙනවා. එංගලන්තයේ හමුවී තමත් අවාසනාවන්ත ලෙස නානතුරුව ටෙස්ට් ශූරතාවය දිනා ගැනීමට නම් ඔවුන් සමත් වුණා මේ වර්ෂයේදී. නමුත් සීමිත පන්දුවාර 2020 ලෝක කුසලානයකදී නැවතත් ඔවුන් අනුශූරයන් බවට තමයි පත්වන්නේ. ඒ අනුව ඔවුන් පිටපිටම ලෝක කුසලාන දෙකකදී දැන් අනුශූරයන් බවට පත් වී තිබෙනවා. එකක් පන්දුවාර 50 ලෝක කුසලානය, අනෙක් ලෝක කුසලානය 2020 ලෝක කුසලානය. කෙසේ වෙතත් කේන් විලියම්සන්ගේ හොඳම ඉනිම නැතිනම් 2020 ලෝක කුසලාන අවසාන තරගයකදී නායක ක්‍රීඩක කළ හොඳම ඉනිම අපතේ යනවා. ඒ ආකාරයට පන්දු 48කින් ලකුණු 85. කෙසේ වෙතත් මිච් මාෂ් තමයි ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මේ ජයග්‍රහණය ඉක්මන් කරවමින් ගෙනත් දෙන්නට සමත් වන්නේ. ඔහු පන්දු 50කදී ලකුණු 77ක්, 6 පාරවල් 4ක්, 4 පාරවල් 6ක් සමගින් ලකුණු ලබා ගැනීම වේගය 154ක්. ඩේවිඩ් වෝනර් ලකුණු 53ක් ලබා ගත්තා පන්දු 38කදී. මැක්ස්වෙල් නොදෙවි ලකුණු 28කුත් පන්දු 18කින් ලබා ගැනීමට සමත් වුණා. ඔවුන් කිසිම අවස්ථාවක අපහසුතාවයකට පත් වෙනව අදුටුවේ නැහැ. ඕස්ට්‍රේලියාව අතට වාසනාව අද තිබෙන බවක් තමයි පෙනී ගියේ. කාසිය වාසිය ජයග්‍රහණය කළ කණ්ඩායම මෙම ඩුබායි තරඟවලදී ජයග්‍රහණය කළා අපි මුල සිටම්ම දැකපු කාරණය. ඉතින් කාසිය වාසියේ ජයග්‍රහණය ලෝක කුසලානයේ ජයග්‍රහණය බවට අවසානයේදී පත් වුණාද කියා නැවතත් අපට සිතා බැලිය හැකි. අදත් කාසිය වාසියේ පරාජයට පත් වූ කණ්ඩායම පරාජයට පත් වෙනවා අවසාන මහා තරගයේ. එසේ වෙතත් ඕස්ට්‍රේලියාව පහසුවෙන් මෙම ලකුණු 172 ලබා ගන්නවා පන්දුවර 18යි පන්දු 5කදී. තරගාවලියේ වීරයා බවට පත්වන්නේ ඩේවිඩ් වෝනර්. ඩේවිඩ් වෝනර් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරමින් තමයි ඔහු නැවතත් ලකුණු අතරට පැමිණියේ. ඉන් අනතුරුව දිගින් දිගටම ලකුණු අතර සිටමින් ලකුණු 281ක් ලබා ගත්තා තරගාවලිය තුළ. එම ලයිස්තුවේ අංක 5ට සිටිනවා ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩක චරිත් අසලංක ලකුණු 231ක් ලබා ගනිමින්. ඒ ඉතාමත් විශිෂ්ට කාරණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් අතින් ගත්තහම ලෝකයේ දැන් බොහෝ කතා වෙන ක්‍රීඩකයන් දෙදෙනෙක් තමයි චරිත අසලංක සහ වනිදු හසරංග. වනිදු හසරංග තරගාවලියේ වැඩිම කඩුලු ලාභය බවට පත් වෙනවා කඩුලු 16ක් සමගින්. එය වාර්තාවක් බවටත් පත් වෙනවා ලෝක කුසලාන තරගාවලියක ලබාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව විදිහට. කෙසේ වෙතත් චරිත අසලංක, වනිදු හසරංග, පැතුම් නිස්සංක, මහීස් තීක්ෂණ, බානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයන් මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතාමත් හොඳින් දක්ෂකම් දැක්වූ බව අපි අමතක නොකළ යුතුයි. තව වසරකින් ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතයි 2020 ලෝක කුසලාන තරගාවලියක්. එයට සූදානම් වීමේදී අපේ කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙන් ඉදිරියට පැමිණීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම මේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ
ක්‍රීඩකයන්ගෙන් ජයග්‍රහණයට හේතු විමසද්දී මේ සියලු දෙනාගෙන්ම කියවෙච්ච පොදු කාරණයක් තිබෙනවා. ඒ කාරණේ තමයි තමන්ගේ කණ්ඩායම ඉතාම සහයෝගයෙන් එම කණ්ඩායමේ තිබ්බ සහෝදරත්වය එම කණ්ඩායමේ තිබ්බ එකමුතුව පිළිබඳව ඔවුන් නිරන්තරයෙන් කතා කරා. ඔවුන් ඒ අපට පෙනී ගියා රූපරාමු වලත් රූපවාහිනී විකාශයේ ඔවුන් හැම වෙලාවෙම සියලුම දෙනා එකට එකතු වී එක රොත්තක් මෙන් සිටින ආකාරයක් මෙම ගතිය දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නැත්නම් යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර දකින්නට පුළුවන්. ඕස්ට්‍රේලියානු කණ්ඩායම පැවසූ ප්‍රධානම කාරණය සහ ක්‍රීඩකයන් සියලුම දෙනා පැවසූ කාරණය වන්නේ ඔවුන්ගේ එකමුතුව සහ කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කිරීම යන කාරණය. එම නිසාවෙන් තමයි ඔවුන් මෙම ජයග්‍රහණය ලබා ගත්තේ කියන අදහස ඔවුන් සෑම විටම ලබා දුන්නා. කෙසේ වෙතත් හත්වන ලෝක කුසලානයේ ජයග්‍රහණය කරන ඕස්ට්‍රේලියාව මේ වන විට 2020 ලෝක කුසලාන ජයග්‍රහණය කළ රටවල් 6ක් සිටිනවා. ජාතීන් 6ක් ලෝක කුසලාන 7 ලබාගෙන තිබෙනවා. ඔබට මතක ඇති අවස්ථා දෙකකදී හොදෙව්වන් ඩැරන් සමිගේ නායකත්වය යටතේ ලෝක කුසලානය 2020 ලෝක කුසලානය ලබා ගැනීමට සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් 2022 ලෝක කුසලානය පැවැත්වීමට නියමිතයි ඕස්ට්‍රේලියාවේදී. එයත් ඔක්තෝබර් නොවැම්බර් ආශ්‍රිත මාසවලදී පැවැත්වෙනු ඇති. ඊට පෙර ආසියානු කුසලානයක් පැවැත්වෙනවා 2020 සැප්තැම්බර් මාසයේදී ඒ ශ්‍රී ලංකාවේදී. ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් හොඳ අවස්ථාවක් ලැබෙනවා ඕස්ට්‍රේලියාවේ 2020 තරඟ පහක් ක්‍රීඩා කිරීමට පෙබරවාරි මාසයේදී. එළඹෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාම කාර්යබහුල කාලයක්, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේමීන්ට කාර්යබහුල කාලයක්. ලෝක කුසලානය එසේ අවසන් වුවත් ශ්‍රී ලාංකිකයන් විදිහට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සහ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ තරඟාවලි, ප්‍රීමියර් ලීග් තරඟාවලි ගණනාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. 2022 2020 ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබෙන්න කියා අදම ප්‍රාර්ථනයක් කරමින් මාසයක් පුරාවට ලෝක කුසලාන තරඟ උණුසුම සමගින්, තරඟාවලී තොරතුරු සමගින්, ශ්‍රී ලංකා ක්‍රිකට් බ්ලොග් අපත් සමග රැඳී සිටි ආදරණීය ක්‍රීඩා ලෝලීන්ට අපගේ ස්තුතිය පිරිනමමින් අදට සමුගන්නවා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ නවතම තොරතුරු සමග නැවත හමු වෙන තුරු. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.